මගේ Happy Vibes YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න කලින් කිව්වා වගේම මම අද ඔයාලට කියලා දෙන්නේ හරියට Royal Icin හදන විදිය. ඉතින් මේ තියෙන Royal Icin හදන අවශ්‍ය කරන දේවල්. Icin sugar, bitterයක්, ඒ වගේම පිරිසිදු වතුර නැති වියලි බෝල් එකක් සහ පීඨ එකක්. ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ බිත්තරයක් අරගෙන ඒකේ සුදු මදේ කොච්චරක් තියෙනවද කියලා මනගන්න ඕනේ. මම එහෙම කියන හේතුව මොකද බිත්තරෙන් බිත්තරයට සුදු මදේ තියෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. එතකොට අයිසෙන් ෂුගර් වැඩි වෙන්න පුළුවන්, අයිසෙන් ෂුගර් අඩු වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි බලමු. දැන් මෙතන ග්‍රෑම්ස් 30ක් තියෙනවා. දැන් අපි ඊට පස්සේ මේ සුදු මදය පොඩක් පෙන එනකම් බීට් කරන්න ඕනේ. විනාඩි 2ක් විතර හොඳට පොඩක් ඝනකමට නෙමෙයි නමුත් සාමාන්‍යයෙන් පෙන එනකම් බීට් කළ මේ ප්‍රමාණයට ඊට පස්සේ පොඩි පොඩි අයිසින් ෂුගර් දාන්න ඕනේ. මම ඔයාලට දීලා තියෙන අයිසින් ෂුගර් ප්‍රමාණය කාමර උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රෑම් 85 සමහරකට ග්‍රෑම් 90 වෙන්න පුළුවන්. සමහරකට 80 වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගොඩක් වෙනස් වෙන්න විදිහක් නැහැ. අනිත් දේ තමයි අයිසින් ෂුගර් ගොඩක් වැඩි කරගත්තොත් අපිට හරි ප්‍රමාණයට ගන්න නැවත බිත්තර සුදු මද එකතු කරන්න වෙනවා. ඉතින් ඒත් අපි පොඩ්ඩක් අඩුවෙන් අයිසින් ෂුගර් දාලා අපිට පොඩ්ඩක් සැකයි නම් අඩුවෙන් දාලා බැලුවොත් අපිට මදි අඩුපාඩුවක් තියෙනවා නම් අයිසින් ෂුගර් ටිකක් තව එකතු කරන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි රොයල් අයිසින් එක හැදුවට පස්සේ ඔගොලු එකපාර ඔගොලොන්ට ඕන කරන කලරින් කලර්ස් ගන්න යන්න එපා. මොකද ඉස්සෙල්ලාම සුදු පාට රොයල් අයිසින් ටිකක් අරගෙන ඒක චෙක් කරලා බලන්න. දැන් ඩෙකරේට් කරන විදිහට මේක ටික් වැඩිද නැත්නම් ලූස් වැඩිද කියන එක. එතකොට පුළුවන් ඔයාලට හිතා ගන්න මේකට ආයෙ සුදු මද ටිකක් බීට් කරලා දාන්න ඕනේද නැත්නම් තව අයිසින් ෂුගර් ටිකක් එන්න ඕනේද කියන එක. මම හිතන්නේ දැන් නම් මගේ රොයල් අයිසින් එක හරි ගානට ඇවිත් තියෙන්නේ. මම ඔයාලට පෙන්නනම් කොච්චරක් ඇත්තටම ගියාද කියන එක. හරියටම 85ක් තමයි ගියේ. මොකද මම අලුතෙන්ම කිලෝ එකේ අයිසින් ෂුගර් පැකට් එකක් තමයි කැඩුවේ. දැන් මේ ගාන ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ බිත්තර සුදු මද ග්‍රෑම් 30ට අයිසින් ෂුගර් ග්‍රෑම් 85ක් තමයි හරියටම ගිහින් තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මේක හුලං වදින්න නැති වෙන්න හොඳට කවර් කරලා සතියක් වුණක් එළිය තියාගන්න. මම දැන් හදලා හෙට තමයි කුකීස් ටික ඩෙකරේට් කරන්න යන්නේ. ඉතින් එහෙනම් මම හොඳට වටේ තියෙන ඒවා ටික එකතු කරලා හුලං වදින්න නැති වෙන්න බෝල් එක වහලා තියනවා හෙට පාවිච්චි කරන්න. ඔන්න ඔයාලට දැන් බලා ගන්න පුළුවන් රොයල් අයිසින් එක අපි ඩෙකරේට් කරන්න අවශ්‍ය කරන හරිම පදම. මේක තමයි අපේ කුකීස් ඩෙකරේට් කරන්න ඕන පදම. ඒ කියන්නේ ගොඩාක් දියාරුත් නැහැ, ගොඩාක් ඝනකමත් නැහැ. ඔන්න මං හදපු රොයල් අයිසින් එක නම් දැන් රෙඩි. අපිට ඊළඟට තියෙන්නේ කුකීස් ටික ලස්සනට ඩෙකරේට් කරගන්න. ඉතින් මම මේ විදියට කලර්ස් දාලා බෑග්ස් වලට ලෑස්ති කරගත්තා. ඒ වගේම ඔයගලන්ට බලන්න තියෙනවා මම මේ පාවිච්චි කරන කලරින් බොටල්ස් වනාදි කියලාත්. තව ටූත් පික් එකකුත් ඕන වෙනවා. ඉතින් මේ ටික ලෑස්ති කරගෙන ඉමු ඊළඟ වීඩියෝ එකෙන් අපි කුකීස් ටික ඩෙකරේට් කරන්න.